සමරයක් හිතනවා ඇති මහරජා සංවිධානය සිරස ආයතනය ඇයි මෙවැනි සාමය සංහිඳියාව පිළිබඳව රැලියක් දවැන්ත වැඩසටහනක් ක්‍රියා කිරීමට හිතුනේ ඇයි කියලා ඇත්තරම අපේ සභාපතිතුමා ආර් රාජමහේන්ද්‍රන් මහතා දැන් අවුරුදු ගාණක් තිස්සේ මෙවැනි සාමය සංහිඳියාව සහ සංවර්ධනය පිළිබඳව විවිධ අදහස් ඔහු අප සමග කතා කරා ඔහු එහිදී පැවසුවේ ශ්‍රී ලංකාවට එක් වෙන්න පුළුවන් හොඳම විදිය තමයි සංවර්ධනය කියලා මොකද සංවර්ධනය තිබ්බොත් අපිට එදිනදා තිබෙන ගැටලු බොහෝ දුරට අඩු වෙනවා අපිට අපේ අම්මලා නංගිලා අයියලා තාත්තලා මැද පෙරදිගට යවන්න අවස්ථාවය නැති වෙලා යනවා අපිට ආඩම්බරයෙන් අපේ මේ ශ්‍රී ලංකාවේ ඉඳගෙන ලංකාව වෙනුවෙන් වැඩ කරලා ඉතා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ඒ සංවර්ධනයෙන් අපිට ළඟා කළ හැකි ජීවිතය ඉතින් ඒට එරෙහිව විවිධ අය ක්‍රියා කරා අපි දන්නවා වසර 30ක් ත්‍රස්තවාදීන් ඒට එරෙහිව ක්‍රියා කරා එය ජයග්‍රහණය කළා අපි රටක් වශයෙන් හැබැයි දැන්වත් ඒ සංහිඳියාවේ සාමයට එරෙහිව සමහර ක්‍රියා කරනවා අපි බැලුවොත් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා බොහෝ සංවර්ධනේ වෙච්ච රටවල් දැන් බොහෝම සාමකාමීව එම සංවර්ධන කටයුතු කරගෙන ඉදිරියට යනවා එම රටවල් වල ජනතාව ඉතා හොඳ ජීවිත ගත කරනවා ඉතා ඉහළ මට්ටම් වල ජීවිත ගත කරනවා එම රටවල් වල අධ්‍යාපන ඉතාමත්ම ඉහළ මට්ටමක පැවතෙනවා දැන් ශ්‍රී ලංකාවට ඇයි එතනට එන්න බැරි කිසිම හේතුවක් නැහැ අපේ රටේ මොනවාද තියෙන අඩුපාඩුව කිසිම අඩුපාඩුවක් නැහැ අපි ඉන්නේ ඓතිහාසික නගරයක අනුරාධපුර නගරය ඉතිහාසෙට බොහෝ ලැබියාවක් තිබෙන ආදරයෙන් කියවන පුද්ගලයන් බොහෝ දෙනෙක් මේ සිටිනවා ඉතිහාසය දිහා බැලුවොත් මේ නගරය කොතරම් දුෂ්කර ස්ථානයක් වෙන්නේ නැද්ද ඒ කිත්සිරි මෙවන් වැනි රජතුමන් මෙහාට මේ නගරයට ආපු දවස්වල ආපු කාලේ නමුත් ඔවුන් ඒ නොපසුබට වී ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ජයග්‍රහණය කරා අපි දන්නවා ඉතිහාසයේ කියවුවත් අනුරාධපුර රාජධානී රජතුමන් ඉන්දියාව චීනය ග්‍රීසිය වැනි රටවල් වලත් එක්ක කිට්ටු සම්බන්ධතා ඇති කරා රෝම රජ රෝම රෝමයත් එක්කත් කිට්ටු සම්බන්ධතා ඇති කරලා මේ රට සංවර්ධනය කරා වැඩි ඕනේ අපි වටපිට බැලුවොත් අපේ මේ පුරාණ ගොඩනැගිලි අද හදන්න කිව්වොත් ඒ අමාරු කාර්යයක් වෙයි එවැනි ශිෂ්ටාචාරයක් එවැනි හැකියාවක් අපේ මේ ජාන තුල තිබෙනවා ඉතින් ඇයි අපි එතනට යන්නේ නැත්තේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න තමයි අපි මේ වැඩසටහන පටන් ගත්තේ අපි හිතුවේ සංවර්ධනය ගැන අපි හිතුවොත් අනිත් ඔක්කොම අමතක වෙලා යයි ආගම් කුල ભેද කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ සංවර්ධනයට එනකොට ඒ නිසා අපි තාමත් ආඩම්බරයෙන් නොපසුබටව සමහර අය ඉන්නවා එක එක දේවල් කියන කොහොමද අතින් සිරස ගැනයි මහරජාස් ගැනයි එක එක දේවල් කියවනේ ඒවා අපි කවදාවත් ගණන් ගත්තෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ ඒවා ගැන අපි හිතන්නේ නැතුව අපේ ගමන තවත් ශක්තිමත්ව අපගේ සභාපතිතුමාගේ මග පෙන්වීම අනුව ඉස්සරහට යනවා එම නිසා ඔබ සියලු දෙනාටම සහ විශේෂයෙන්ම News First MTV මාධ්‍ය ජාලයේ එම තමන්ගේ රැකියාව කරන අතරතුරේදී මේ වගේ කාර්යයකට එක් වී ඉතාමත්ම මහන්සි වී උදේ දවල් ගැන හිතන්නේ නැතුව අපේ මේ ප්‍රදීප් සහෝදරයා ප්‍රසාද් යසරත් වගේ අය නම් වශයෙන් හැමෝම කියන්න බෑ උදේ දවල් බලන්නේ නැතුව මේ වගේ මහන්සි වෙලා දාඩිය දාලා අවුවේ වේරි වේරි වැඩ කරන අපගේ ඒ සමාගමේ අයට ප්‍රශංසාව සහ ස්තුතිය පළ කරලා ඒ වගේම ජාතික තරුණ සේවා සම්මලේනේ
සභාපති ඇතුළු එහි සියලු කාර්ය මණ්ඩලය සහ කොළඹ වරාය නගරයේ නියෝදාරින් මෙයට දක්වන සහයෝගීතාවයද මතක් කරමින් මාගේ කතාව මා අවසන් කරමි. බොහොම ස්තුතියි. Sarvai gatuvi lagam.